ඉන්දියන් සාගරේ බස්නාහිර පැත්තේ ඩුබායි නගරේ තියෙන. නැගෙනහිර සිංගප්පූරුව තියෙන. මැද එහෙම විශාල නවීන මහනගරයක් නැහැ. අන්නේ අභියෝගය තමයි බාරගත්. අද යලිත් මිනිස්සු අපි ශ්‍රී ලංකාවෙන් ගෙනිතනවා. අපි සිංහල කියලා, අපි බෞද්ධ කියලා ආඩම්බර වෙනවා. අපි පස්සට යන්න උවමනා නැහැ. අද තාක්ෂණය නිසා ලෝකෙ ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. අපි තෙතෙන්ට යන්න ඕනේ. එකතැන ඉඳගෙන සටන් පාට කියලා වැඩක් නැහැ. 1505 පෘතුගීසින් මෙහාට ආවේ මොකද්ද? තුවක්කු අරගෙන, කාල තුවක්කු අරගෙන. ඒත් අවුරුදු 50ක් යන්න ඉස්සෙල්ලා සීතාවක රාජසිංහ රජතුමා ඒ තාක්ෂණය අරගෙන මුල් ඒරියාදි පෘතුගීසින් පැරද්දුවා. එදා ඉඳන් තමයි අපේ ඉතිහාසය වෙනස් වුනේ. අපි දැනගන්න ඕන තාක්ෂණය අරගෙන ඉදිරියට යන්න. රාජසිංහ රජතුමා මේකට තාක්ෂණය තියලා කියලා පැනලා ගියේ නෑ. 77 අපි අලුතෙන් හිතුවා. ඒ වගේම අපි 2015 අපි හිතුවා. අද මෙතන තියෙන එක පක්ෂයක් නෙමෙයි. අපි පක්ෂ ගණනාව පොදුවේ වැඩ කරන්න, මේ රටේ සංවිධානය ඇති කරන්න, මේ රටේ පොදු අපේක්ෂේ ජනාධිපති කරන්න, මේ රට ඉදිරියට ගෙනියන්න කියලා. අනාගතයට පොදු ප්‍රතිපත්තියක් හදන්න නම් අනාගතයට අලුත් සන්ධානයක් හදන්න ඕනේ. එහෙනම් අපේ දේශපාලන පක්ෂවල අනන්‍යතාවය තියාගෙන ඒ සන්ධානයත් අපි දේශපාලන පක්ෂයක් හැටියට ලියාපදිංචි කරන්න උවමනයි. අපි මේ සන්ධානයේ වැඩ කටයුතු අවසන් කරලා තියෙන්නේ. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අපි තීරණය කළා අගෝස්තු 5 වෙනිදා මේ සන්ධානය බිහි කරනවා. අපිට සීමා වෙන්නේ නැහැ. මේ සන්ධානය හදන්නේ ආපහු අවුරුදු 5ක් මේ රට ඉදිරියට ගෙනිහිල්ලා රට හදන්න පුළුවන් විදියට තමයි කරන්නේ. අපි රට බේරාගත්තා. අපි රටේ ස්ථාවරභාවයක් ඇති කරා. දැන් මේ රට හදන්න ඉදිරියට ගෙනියන්න තියෙනවා. අන්න ඒක කරන්න පුළුවන් අලුත් දේශපාලන සංධානයක් තමයි අපි බිහි කරන්නේ. මේ අභියෝග වලට මුහුණ දෙන්න කියලා මම කියන්න කැමතියි. අපි මේ සියල්ල කරන්නේ රටේ ඊටාම බලගත් ණය බරක් තිබෙන මොහොතක. විගණකාධිපතිතුමා කියනවා ඒවා සංවර්ධනයේ නිරූපණය වෙලා නැහැ කියලා. ඒවා කොහේ ගියාද කියලා අපි නම් දන්නවා. ඒ ණය බර අද ගෙවන්න වෙලා තියෙන්නේ මේ රටේ ජනතාවට. නගරේ ලස්සන කරනවා, පිටින් මල් පෝච්චි තියනවා, පේමන්ට් හදනවා. හැබැයි නගරේ අභ්‍යන්තරය වෙනස් කරන්න කටයුතු කරන්නේ නැහැ. අන්නේ වෙනස අද අපි කරලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හැටදී නාගරික සංවර්ධන අධිකාරියේ සියලුම ප්‍රාග්ධන වියදම් බිලියන 21යි. මේ අවුරුදු 3ට ප්‍රාග්ධනය සංවර්ධනයට උදව් මුදල බිලියන 67ක් බව අපි ප්‍රකාශ කරනවා. මේ සමහරු කියනවා ඒගොල්ලෝ විතරයි කොලේ කියලා. අපි අවුරුද්දකට කරලා තියෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අවුරුදු 10ම නාගරික සංවර්ධනයේ ඒ කරපු සංවර්ධන පිරිවැය අපි කරලා තියෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ